මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑර ඇන්ඩ් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කරන විද්වත් සමුළු මාලාවේ සමාරම්භක සමුළුව ඊයේ පස්වරුවේ අනුරාධපුර යෞවන නිකේතනයේදී පැවැත්ුණා. අපි පාර්ලිමේන්තුවේ ඇහුව එක වසරකදී ලංකාවට කොච්චර එතනෝල් ගෙනවද කියන්නේ? මේ සුවඳ විලවුන් හදන්න ඕඩිකොලොන් හදන්න. ඒ ගෙනාපු එතනෝල් ප්‍රමාණය බැලුවොත් අපි උදේ හවා නාන්නේ ඕඩිකොලොන් තුනයි. දේශපාලන සම්බන්ධ වුණාම හොර අරක්කු ජාවරම සිද්ධ වෙන්නේ නැතනි. අපි නීති සම්පාදනය කරමු. කිසිදු අරක්කු කර්මාන්ත කරුවෙකුට අපේ රටේ දේශපාලනයට එන්න බෑ. ඔය අරක්කු විතරක් පෙරන්න. මෙරට හදන්න පුළුවන්. මෙරට හදන්න බැරි නම් ලෝකේ කිසිදු රාජ්‍යයක් නැ ගොඩනැගිය හැකි. මුදුනට හෙන ගහලන හඳ ගැන කතා කිරීමේ වැඩක් නැහැ. විනාශකාරීත්වයේ කෙළපැමිලා තිබෙන අපේ රටේ නායකයෝ. මාලිගාම කීයක් තියෙනවද ජනාධිපතිවරු මේ ලංකාව? යන්නේ හෙලිකොප්ටරේ. යාපනයට යන්න යන්නේ විනාඩි 45යි. පැය දෙක මීටින් එකක් තිබුණනම් පැය දෙකයි 45යි. එන්න විනාඩි 45යි. ඉතින් පැය තුනමාරයි. පැය තුනමාරට යාපනයේ මන්දිරයක් හදන ඕනද? ඇඹිලිපිටිය මන්දිරය හදුවා. පාසිකුඩවල මන්දිරය හදුවා. මයියංගනේ මන්දිරයක් හදුවා. මොකද්ද මේ පිස්සු අස්පේ පිටියනවද? මම හොයලා බැලුවා සමහර මන්ත්‍රීවල අවුරුද්දකට රාත්‍රි දෙකක් ඉඳලා නැහැ. හැබැයි 100ක් විතර මුරකරු වැඩ කරන අය 200ක් විතර. මොකද මේ වෙලා තියෙන්නේ? අපිට එක සැරයක් දෙන්න බලය. මේ සියල්ල ජනතා සතු දේපල බවට පරිවර්තනය කරන ජනාධිපතිවරයා. මේ විශ්‍රාමික හැම ජනාධිපතිවරයම නඩත්තු කරන්න වෙලා තිබෙනවා. ගෙයක් මුරකරුව වාහන ඔක්කොම ආණ්ඩුවලින් නඩත්තු කරන්න ඕන. මෙහෙම ජනාධිපතිවරු නඩත්තු කරන්න ඕන. අපි කියන මේ නඩත්තු සියල්ල කපා හරිනවා. මතක තබාගන්න. අපහරන රටේ රාජ්‍ය නායක හැටියට ඔහුට ජීවත් වෙන්න විදිහක් නැත්නම් සමාජ ආරක්ෂණ කරන්දුලෙන් යම් ගෙවීමක් කරනවා. Maxis number 1 tie in Sri Lanka.